Sri Lanka නිදහස් පක්ෂයේ නව වැඩබලන සභාපතිවරයා ලෙසින් පසුගියදා පත් වූ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට එම තනතුර ලබා දීම වළක්වාලමින් කොළඹ දිසාධිකරණයේ මගින් ඊයේ වාරණ නියෝගයක් නිකුත් කළා. එමෙන්ම එම පක්ෂයේ වැඩබලන ලේකම්වරයා ලෙස කටයුතු කළ දුෂ්මන්ත මිත්‍රපාල මහතාටද අදාළ තනතුරේ කටයුතු කිරීම අත්හිටුවමින් ඊයේ වාරණයක් නිකුත් කෙරුණා. කෙසේ වෙතත් එම වාරණ නියෝග නිකුත් වීමෙන් පසුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අමාත්‍ය විජේදාස රාජපක්ෂන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊ විශේෂ රැස්වීමක් කැඳවූ අතර ඊට එහි වැඩබලන ලේකම් දුෂ්පන්ත මිත්‍රපාල මහතා ඇතුළු සමාජිකින් රැසක් එක්ව සිටියා. රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් දුෂ්පන්ත මිත්‍රපාල මහතා සඳහන් කළේ පැමිණෙන සියලු බාධකවලට මුහුණ දීමට තමන් ඇතුළු පක්ෂය සූදානමින් සිටින බවයි. වැඩබලන සභාපතිකමට තමයි වාරණ නියෝගයක් දීලා තියෙන්නේ. ඒ වගේම වැඩබලන මහලේකම්වරයා විදිහට මට වාරණ නියෝගයක් දීලා තියෙනවා. ඒ වාරණ නියෝගයක් ගන්න අධිකරණයට කියලා අයිතියක් තියෙනවා. අපි බොහොම පැහැදිලිව මේ වාරණ නියෝගය ඉවත් කරගන්න අවශ්‍ය කරන මූලික විරෝධතාවයන් අධිකරණයට ඉදිරිපත් කරනවා. ඔය වාරණ නියෝගයක් කියන්නේ අපේ අවසානය කියලා හිතන් ඉන්නවා නම් ඒ අය ඇත්තටම ඉස්කෝලේ කීයේ පන්තියටද ගිහිල්ලා තියෙනවද කියන කාරණාව පිළිබඳව අපි විමසා බැලිය යුතුයි. අපි අධිකරණයේ මාර්ගයෙන් මේ කටයුතු ටික විසඳගන්න අවශ්‍ය කරන වැඩ කටයුතු ටික කෙසේ වෙතත් එක්සත් ජනතා නිදහස් සංධානයේ විසින් අද විශේෂ සාකච්ඡාවක් ඇඳවා තිබූ අතර ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නියෝජිතින් රැසක් එක්ව සිටියා. මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඒගොල්ලෝ එකතු වෙලා ගහපු කට්ටියක් දැන් ඒගොල්ලෝ මරාගෙන තැනකට පත් කරලා තියෙනවා. ඒගොල්ලෝ තුන්ගොල්ලෝ ඒ අය කරපු දේවල් වල විපාකය ඒගොල්ලන්ට හම්බෙලා තියෙනවා. ditta damma vedaniya karma මේ බොහොම ඉක්මනින්ම මේ දෙගොල්ලෝම එකට එකතු කරලා කොහොම හරි අපේ පක්ෂය නැවත ගොඩ ගන්න පුළුවන් නම් මගේ මූලික බලාපොරොත්තු තිබුණේ ඒක අදත් තියෙන එක. ඉතින් මම හිතන්නේ ඒකට තමයි අද අත්‍යන්තිකවම මැතුමා කැඳවලා තිබුණා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයා විදිහට මේ රැස්වීම. ඇත්තටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙහෙම වෙන්න හේතුව කවුද? මෛත්‍රීපාල සිරිසේන මැතුමාද? එතුමා තමයි. ඉතින් මේ වැරද්දි පළවෙනි වැරද්ද කරේ ඊට පෙරාතුව දැන් ඉන්න අමාත්‍යවරු ටික පක්ෂයේ ගත තීන්දුවට විරුද්ධව ක්‍රියා කිරීම නිසා තමයි මෙයා රණ්ඩු පටන් ගත්තේ. ඒක හරියට කල්මනාකරණය නොකිරීම නිසා මෛත්‍රීපාල සිරිසේන මැතුමා විසින් මේ අද තියෙන වියවුල ඇති කරලා තියෙනවා. විජේදාස රාජපක්ෂ මැතුමා මේ සභාපති කිරීම වැරදි කියලා මං බොහොම පැහැදිලිව කිව්වා. ඉතින් ඒක උසාවියෙන් ඔප්පු කරලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තුනට ගැටුනේ. දෙකට නෙවෙයි තුනටනේ. මේ 6 කට විතර ගැටුවා කියලා තමයි මැඩම් කියන්නේ. ඔව්. එක්ස්ප්‍රෙස් වෙන එකක් තරක් ඇති වෙන්නේ නේද මේ විදිහට කිව්වොත් අද? ඔව් ඉතින් පේනවනේ එහා පැත්ත වහලා යන්තම් මේක අරගත්තා. එහා පැත්ත කෙලින්ම කුළු පොළු හමුදා දාලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාර්යාලයේ මුදානුගත ප්‍රදේශයක් වගේ. මෙයතර මාධ්‍ය හොස්සේ සිදුකරන ලද ප්‍රකාශයක් හේතුවෙන් තමාට අපහාසයක් සිදු බව සඳහන් කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත රුපියල් මිලියන 1000ක් කියලා එන්තරවාසියක් යොමු කර තිබෙනවා. තමාට සිදු වූ අපහාසය වෙනුවෙන් අදාළ වන්දි මුදල දින 14ක් තුල මෛත්‍රීපාල සිරිසේන මහතාට ගෙවන ලෙසටයි එමගින් දන්වා ඇත්තේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයෙකු ලෙස පත් වූ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ රැස්වීමක් අද පස්වරුවේ පැවැත්ුණා. එම අවස්ථාවට ලසන්ත අලගේවන්න මහින්ද අමරවීර යන මහතුරුන් ඇතුළු පිරිසක් එක්ව සිටි අතර මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එන්තරවාසිය සම්බන්ධයෙන්ද අමරවීර මහතා මෙහිදී අදහස් පළ කළා. චරිත ඝාතනයක් වුණා කියලා වගේනේ අපහාසයක් වුණා කියලානේ දාලා තියෙන්නේ. ඉතින් එහෙම චරිතයක් තිබුණද කියන එක තමයි පළවෙනියට හොයලා බලන්න ඕනේ. දැන් මොකද අපේ රටෙත් එතුමාගේ කාලේ විනාශයක් වෙලා, ඒ වගේම පක්ෂෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ කවදාවත් නැතුවට විනාශ කරපු කෙනෙක්ෙන්නේ මේ ප්‍රකාශය නිකුත් වෙන්නේ. තාම නම් ආවේ නැහැ. ආවට පස්සේ අපි බලාගමු. සාවියදී හම්බෙමු. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අර්බුදය පිළිබඳව ඇත්ත කතාව හොයන්න විශේෂ තුලාව වැඩසටහනක් පැවැත්වෙනවා. අත අයිති කාටද? මහින්ද අමරවීර, ලසන්ත අලකියවන්න, හෙක්ට බිත්මකි, කීර්ති උඩවත්ත, සුධර්මන් සමක තුලාව අද රාත්‍රී 10:30ට.